සුබ මධ්‍යහනක් ඔබ කොහොනේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත තරුණයන්ට ඕන අලුත් රට දැන් ඔබට වුවමනා අලුත් රට අපි බිහි කරන්න වුවමනයි අපි මූණු මාරු කළා කරනවද මේ 225 දේවන්නාවේ දාලා වෙන 225 කේනවද නැත්නම් අපි ප්‍රමවේදයේ වෙනස් කළා අපි ඉදිරියට යනවා සුළු කර්මාන්ත කරුවන්ට රක්ෂණ ක්‍රමයක් උතුර උතුරු මැද සහ නැගෙනහිරට සවස් කාලයේ තද සුළං ඉන්දියාව සමග සාකච්ඡාවකට එන්නයි ඇමරිකාවෙන් පාකිස්තානයට ආරාධනා සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. අම්පාර උහන ප්‍රදේශයේ හස්ත කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. ශුද්ධ කර්මාන්ත සුළු කර්මාන්තවල යෙදෙන ශිල්පීන්ට කාලයක් තිස්සේ ලොකු ඉල්ලුමක් තිබුණා. අනේ අපිට විශ්‍රාම වටපක් හඳුන්වලා දෙනවා. නිරූපණ ශිල්පීන්ට මේ අය වෙනුවෙන් තියනවා දැන්ට කලාශේෂයේ විශ්‍රාම වටපක් ඒ ව්‍යුහය අධ්‍යයනය කළා. අපිත් ඒ වගේම අපේ අමාත්‍යාංශයේ තියෙන සම්පකාර රක්ෂණ සමාගම, ඒ වගේම ජාතික නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව, HDFC බැංකුව, ඒක ජාතික නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව. එකතු වෙලා අපි විශ්‍රාම වටප ක්‍රමයක් සකස් කරා. හැබැයි විශ්‍රාම වටප හදලා දෙන්න ලබන අවුරුද්ද විතර වෙන හින්දා මේ අවුරුද්ද අපේ පළාත් ප්‍රදර්ශන වලටත් ජාතික ප්‍රදර්ශනයටත් ඔක්තෝබර් 3-4-5 තියෙන මේ දෙකෙන් එකකට තමුන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ ඉදිරිපත් කරන හැම ජාතික ශිල්ප සභාවේ ලියවංශ ශිල්පියෙක් ශිල්පිනියකටම අපි නොමිලේ රජයේ වාරිකයේ දරන රක්ෂණ ක්‍රමයක් ලබා දෙනවා. ප්‍රදේශීය පවුල් 35ක් සඳහා මැටි භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය පුහුණුව සහ උපකරණ ලබා දී ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවි කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම අලෙවිසල ආරම්භ කෙරුණා. ව්‍යවසායකත්ව ගම්මාන සංවර්ධන වැඩසටහන යටතේ උහන මාලිගාතන ප්‍රදේශයේ පවුල් 35ක් සඳහා රුපියල් මිලියන 5කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා. අමාත්‍ය දයාගමගේ රාජ්‍ය අමාත්‍ය අනුමා ගමගේ යන මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. තරුණයින්ට අවශ්‍ය රටක බිහි කිරීම සඳහා රජය කැපවී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද අරලියගහ මන්දිරයේ ජාතික තරුණ ස්වේච්ඡා සේවය පිහිටුවීමේ ජාතික උත්සවයට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. තරුණයන්ට අද මේ රටේ ආණ්ඩු ක්‍රමය ගැන විශ්වාසයක් නැති වෙලා තියෙනවා. මට පේන හැටියට තරුණයන් අද කියන්නේ ගැන අපි අහුම්කම් දෙන්න ඕන කියලා මම කියන්න කැමතියි. කාලයක් තිබුණා තරුණයන්ට සමාජයට ඇතුල් වෙන්න මාර්ගයක් කපන්න තිබුණා. ඒකයි එදා ස්වේච්ඡා සේවයට අපි අගයක් දුන්නේ. තරුණ සංවිධාන නැති නිසා යෞවන සමාජ සම්මේලන නැති කරේ. අද ආපහු 2015 මේක ආරම්භ කරද්දී මගේ එක බලාපොරොත්තුවක් ඉෂ්ට වෙලා තිබුණා. මේවැ ශක්තිමත් ස්වේච්ඡා තරුණ සංවිධාන ගණනාවක් ජාතික මට්ටමේ ගමේ මට්ටමේ ඇතුල් වෙලා තිබුණේ. ඒකට අපි යෞවන සමාජ සම්මේලනයත් එකතු කළා. මේ වැදගත් ව්‍යාපාරයක් අපි ආරම්භ කරා. දැන් අපිට සිදු වෙලා තියෙනවා එතනින් එන පණිවිඩයට අහුම්කම් දෙන්න. ඉතින් කොච්චර ප්‍රශ්න තිබුණත් කොහොම හරි බඩගාලා හරි අවුරුදු 4ක් මම මේ ආණ්ඩුව ඇදගෙන ගියා. ඒ කාලෙදී අපිට මේ රටේ නිදහස කිසිම බයක් සැකක් නැතුව නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා. ගම්වල Taman කැමති දේ කරන්න අවස්ථාව ලැබුණා. කිසිම බයක් සැකක් නැතුව ඉදිරියට යන්න අවස්ථාව ලැබුණා. අපි විශාල සංහිඳියාවක් ඇති කරා. අපේ මේ තරුණ තරුණියන් අපි ශ්‍රී ලාංකිකයන් හැටියට පිළිගත්තා. දැන් ඔබට වුවමනා අලුත් රට අපි බිහි කරන්න වුවමනයි. අපි මූණු මාරු කළා කරනවද? මේ 225 දේවන්නාවේ දාලා වෙන 225ක් ගේනවද? නැත්නම් අපි ක්‍රමවේදය වෙනස් කළා අපි ඉදිරියට යනවද? අපි මේ ක්‍රමය මාරු කරන්නේ නැත්නම් විසඳුමක් එන්නේ නැහැ කියලා මම කියනවා. ඒකට දේශපාලනය කරන්නේ නැති අය කොහොමද මේ ආණ්ඩුවේ බලපෑමක් ඇති කරන්නේ? කොහොමද මේ ක්‍රමයට බලපෑමක් ඇති කරන්නේ? මමත් ඉන්නේ වෙනස ඇති කරන්න ඕන කියලා. ඒකට මට කරන්න පුළුවන් කැපවීම මං කරන්න ලෑස්තියි. මං දේශපාලනේ හිටියේ නැත්තම් මට හම්බ කරන්න තිබුණා. ඒත් මං එදා ඉඳන් මේ තරුණ පරපුර වෙනුවෙන් මම කාලය දෙව්වා. අධ්‍යාපන ඇමති හැටියට අලුත් ක්‍රමයක් ඇති කරා. අගමැති වෙලා ආපහු බාරගත්තේ තරුණයන් ඉදිරියට ගේන්න. අලුත් අධ්‍යාපන ක්‍රමයක් තොරතුරු තාක්ෂණ IT පදනම් කරගෙන ගින්න හොඳ සෞඛ්‍ය ක්‍රමයක් ලබා දෙන්න මේකකටවත් වඩා මේ ආණ්ඩුව ගත්තේ ණය ඔය પરම්පරාවට දෙන්නේ නැතුව අපේ ජීවන කාලෙදී මේක ගෙවලා දාන්න අපි තීන්දුව කරේ. ඒ වැඩ කටයුතු තමන් කැප වෙලා හිටියේ. ආපහු සිංහල දෙමළ මුස්ලිම් කියලා සටන් කරන්නේ නැතුව ඉදිරියට යන්න. අපි කොහොමද මේ රටට අලුත් ක්‍රමයක් ඇති කරලා දෙන්නේ? ඔබට අවුරුදු 50ක් 60ක් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් ඇති කරමු කියලා කියනවා. දිවයිනේ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල සහ මාතර ඇතුළු තවත් දිස්ත්‍රික් කිහිපයක වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. සවස් කාලයේදී කිගුරුම් සහිත රැසි ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බැවින් විශේෂයෙන්ම උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. අද දිනේදී සබරපමුණු සහ මධ්‍යම පළාත්වලත් ඒ වගේම යාපනයේ මන්නාරම සහ කේමකී දිස්ත්‍රික්කවලත් විටින් විට රැසි ඇතිවේවි. පස්ථානික පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් රැසිවාර කිහිපයක් අපේක්ෂා කරනවා. අනිකුත් පළාත්වල තනින් තන පස්තර දෙකෙන් පමණ පසු රැසියෝ කිගුරුම් සහිත රැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. උතුරු මැද නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වර්ෂාපතනයන් අපේක්ෂා කරනවා. එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ එකඟතාවයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කරන බව අමාත්‍යපති හැරිසන් මහතා පවසනවා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සතුටින් රැකියාව කරමු අභිමානයෙන් ජීවත්වමු යනුවෙන් නම් කර තිබූ මෙම පුද්ගල සංවර්ධන වැඩසටහන මහනුවර පොල්ගොල්ලේදී පැවැතුණා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් නියෝජ්‍ය කොමසාරිස්වරුන්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් නියෝජ්‍ය කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් නිලධාරීන්, උපදේශකවරුන් සහ තාක්ෂණ නිලධාරීන් දැනුවත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනරාල් WMM වීරසේකර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදේශක ශිරෝමි වීරකොන්නන මහත්මයාණන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගෝඨාභය මහත්තයා දැම්මට පස්සේ සමාජ වෙබ්බඩවිය තුල මේ දවස්වල කරකින කතා ටික ඇහුවාම මිනිසුන්ට පොඩි බයක් හිතෙනවා. මම හිතන්නේ ගෝඨාභය මැතිතුමා ඉදිරිපත් කරන්නේ නැති තත්ත්වයට දැන් ඒගොල්ලෝ අවසානට කල්පනා කරයි කියලා. පොත්පතේ සඳහන් වෙලා තිබ්බ එක්ජාත්මක මෙහෙරමිට සජිත් පිළ රණීම් පිළස තවත් කණ්ඩායමක් උද්‍යම පෙරමුණුසාරයට යන සූදානම් වෙනවා. නෑ එහෙම ඉතින් ඒගොල්ලෝ මවාගත්තුවා. සජිත් පිළ රනිල් පිළ නෑ එක්සත් ජාතික පක්ෂය ඇතුළු කණ්ඩායම අපි ඔක්කොම එක අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවා. මොකද 4-5 දෙනෙක් ඉදිරිපත් වෙන්න බෑනේ. එක්කෙනා ඉදිරිපත් වෙන්නේ. ඒක උඹලා පක්ෂෙන් කවුද ඒ පැත්තට යන්නේ කියලා ඉස්තිරයි. පැහැදිලිවම කවුද යන්නේ කළු ගලේ ඔලුව ගහ ගන්න. මං හිතන්නේ මේ පැත්තෙන් එන්න ඉන්නවා කීප දෙනෙක්. මං ඒ නම් කියන්නේ රත්නපුර පැත්තෙන් කුරුණෑගල පැත්තෙන් එහෙම එන්න දැනටත් සාකච්ඡා කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණය ජය ගැනීම අභියෝගයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුවද එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට එය ගැටලුවක් නොවන බවද රත්නපුර කලවාන ආසනයේ නියෝජිතයන් සමග පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතාද මෙහිදී අදහස් පළ කළා. මේ රටේ පවතින මැතිවරණ නීතිය අනුව වෙනත් රටක පුරවැසියෙක්ට ඡන්දේ ඉල්ලීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙන නිසා මම හිතනවා තාම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවත් එතුමා පුරවැසිභාවයේ අවෝසි කරගත්තයි කියන කාරණේ රටට සහ ඔහුගේ පක්ෂයට ප්‍රකාශ කරේ නැහැ. හැබැයි නාම යෝජනා ලබා දීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලිවම මේ රටේ මැතිවරණ නීතිය අනුව ක්‍රියාත්මක කළ යුතුයි. කෙසේ වෙතත් අපිට ඔය කවුරුත් අභියෝග නෙමෙයි අපේ පක්ෂයට ගෝඨාභය නෙමෙයි. පුළුවන් නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාවත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. වැඩපිළිවෙල අපි හදලා තියෙන නිසා අපි බය විය යුතු නැහැ. අපි මේ රටේ ජනතාවට මතක් කරනවා පහුගිය කාල සීමාව තුළ ආණ්ඩු පෙල්ලන්න දඟලපු විමල් වීරවංශ හැම වෙලාවෙම කතා කරන වචනයක් ගන්න කිව්වේ බටහිර බලවේග මේ රට යට කරගෙන මේ රටේ තියෙන සම්පත් ටික හුරා ගන්න උත්සාහ කරනවා. දැන් අපි වීරවංශ උන්නහැට කියනවා ඇමරිකාවේ පුරවැසිභාවයක් තියෙන ගෝඨාභය රාජපක්ෂ අද විමල් වීරවංශ කඳුරේ අපේක්ෂකයා වෙලා තියෙනවා. ඇමරිකාවේ තවමත් පුරවැසිභාවය තියෙන බැසිල් රාජපක්ෂ අද ගෝඨාභය වෙනුවෙන් පාරක් ගන්න ඡන්දිල්ලගෙන යනවා. ඒතර මේ බටහිර බලවේග ටික සියල්ලම දැන් තියෙන විමල් වීරවංශ මහත්තයාගේ උකුලට තියෙන එක මතක් කරන්න ඕනේ නිසා වීරවංශ මහත්තයලා අද දේශපාලන අනාථයෝ වෙලා. ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමා වෙත කිසිවෙකුටත් දූෂණ වංචා චෝදනා එල්ල කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අවධාරණය කරනවා. අපි දැන් ඉන්නේ මෛත්‍රපාල සිරිසේන යුගයේ. අපිට ජනාධිපතිවරුන්ගේ හැසිරීම සහ ක්‍රියාමාර්ග චෝදනා මාධ්‍යවේදීන් ඝාතනය වීම, මාධ්‍යවේදීන්ට පහර දීම, මාධ්‍ය ආයතන වලට පහර දීම, විවිධ සාමාන්‍ය සමාජ ක්‍රියාකාරකයන් අතුරුදහන් වීම, දේශපාලන පක්ෂ වලට පහර දීම, දේශපාලන ආයතන වලට පහර දීම, විවිධ වංචා, දූෂණ අපි මේවත් අපෝ කතා කරලා බලන්න වර්තමාන අපි ජනාධිපතිවරයාට හැමදාම චෝදනා කරනවා අරකයි මේකයි කියලා. අපේ පක්ෂ නායකයන්ට ඉදිරිපත් කරන්න පුළුවන් මේ જાති චෝදනාව මට හිතෙන්නේ හැමෝම කතා කරනවා. එතුමාගේ දුන්න ප්‍රජාතන්ත්‍රවාදී බලය, ගැමි අහිංසක ප්‍රජාතන්ත්‍රවාදී හැඩය දිහා බලලා අද බොහෝ දේවල් රටේ සිද්ධ වෙනවා. දැන් එතුමා ඊට පෙර ආණ්ඩුවල වංචා හොයනවා වගේම මේ ආණ්ඩුව ඇතුලේ සිදුවන වංචා සහ දූෂණ හොයන්නත් කොමිසමක් පත් කරලා තියෙනවා. මේවා දියුණු සංකල්ප. ලෝක බැංකු ණය ආධාර යටතේ දිවන බැඳියාව උස්සාන වාරි ව්‍යාපෘතියේ වැඩ කටයුතු අමාත්‍ය රංජිත් මදුම්බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ බැඳියාව උස්සාන වාරි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කෙරුණේ. මෙම ව්‍යාපෘතිය යටතේ බුත්තල වැල්දොඩම් සියඹලාණ්ඩුවේ අඹ බිබිල අන්නාසි යන වගා ප්‍රචලිත කිරීම රජයේ අරමුණයි. මැදගම ප්‍රදේශයේ අන්නාසි වගාව පළමුවෙන් ආරම්භ කරන අතර මේ සඳහා ගොවිපවුල් 200ක් තෝරාගෙන තිබෙනවා. එක් ගොවිපවුලක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් රජය ලබා දෙන අතර වගාවට අවශ්‍ය පහසුකම් ද සැලසීමට පියවරගෙන ඇති බවයි අමාත්‍ය රංජිත් මද්දුමණ්ඩාර මහතා පවසන්නේ. अभी बुत्तल वेलदोडम ववनवा सियमलाण्डुवे अंब ववनवा मे अन्नासी वासी लंकावे වැඩිම පැණි රස අන්නාසි තියෙන මේ මොණරාගල දිස්ත්‍රික්කයේ දොඩම් වවන ප්‍රදේශය. අපි දැන් පිටරට ගිහිල්ලා තියෙනවා. පිටරට වල වල අන්නාසි අපේ අන්නාසි වගේ රස නැහැ. ඒ දේශගුණික තත්ත්වය නිසා අපි අක්කර 5000ක් වවලා මොණරාගල දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලාවක් හදා නැතිවෙන්නේ. මේවා පිටරට යවන්න කෑන් කළා. අද නැවත වරක් අවුරුදු 20කට ඉපස්සේ අපි මේ ව්‍යාපෘතිය ගෙනම තියෙනවා. මේක යටතේ තමුන් ආසලට සියලුම පහසුකම් දෙනවා. අපි එක ගොවියෙකුට වියදම් කරනවා ලක්ෂ 5කට වැඩි මුදලක්. මෝටර එක දෙනවා, බඩ ටික දෙනවා, ස්ප්‍රින්කර්ස් ඒ විසුරුම් ජල පද්ධතිය දෙනවා. එක්කෙනෙකුට යනවා ලක්ෂ 3ක් පැල ටික දෙනවා. හැබැයි මේක හරියට කරන්න ඕනේ. බලාපොරොත්තු වෙනවා පළවෙනි අවුරුද්දේ ලක්ෂ 7ක් ගන්න. දෙවෙනි අවුරුද්දේ ලක්ෂ 14ක්. අපි බලාපොරොත්තු වෙන්නේ තමුන්නාන්සලා ශක්තිමත් ගොවියෝ කරන එක. ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ප්‍රකාශයක් කිරීමට රට තුල ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පවතින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්බලන්තොට පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ ඔබලා ගන්නේ රට තුල ඔබලාගේ ප්‍රධාන නියෝජිතයා පත් කිරීමේ අවස්ථාව. රටේ ජනතාවට නිදහසේ තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව. නිදහසේ කතා කිරීමේ අවස්ථාව. විවේචනයක් කිරීමේ අදහස. ඒ මානව නිදහස මේ රටේ සෑම පුද්ගලෙක්ම බලාපොරොත්තු වෙන නිදහස. අපි මේ නිදහසට ඉඩ තියන්නට ඕන. රතුපස්වල ජනතාව ඉල්ලුවා පිරිසිදු ජලය. මොකක්ද එදා වුනේ? ආරක්ෂක අංශවලට නියෝග දුන්නා පොදු ජනතාවට වෙඩි පහරවල් එල්ල කරන්න. ජනතාවට වෙඩි පිට වෙඩි වැදුනා. රටේ ලොක්කො ටික බලවත් කර්මාන්තකරුවගේ පැත්ත ගත්තා. ඉදිරින් එළියට බැස්සොත් ආපහු රැයට ගෙදරට එන්න පුළුවන්. ඒ වගේ බීතිකාවක් රජය තුල ඇති වුණොත් අන්න එතනදී මුළු මාතෘ භූමියම කඩාවැටෙනවා. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොටහසේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 2130ක ප්‍රතිලාභ හිමිකර දීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන ජංගම සේවා මෙහෙවර යටතේ එය සංවිධානය කර තිබුණේ. අඩු ආදායම්ලාභී පවුල් සඳහා විසිරි නිවාස ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී පැවැත්වුණා. වත්මන් රජය දේශපාලනයට ආගම යොදා නොගන්නා බව අමාත්‍ය තලතා අතුකොරල මහත්මිය පවසනවා. පැල්මඩුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් අතුකොරල මහත්මිය මේ බව සඳහන් කළා. දේශපාලනයට අපි බෞද්ධ ධර්ම ඉස්සරහට දාගන්න ආණ්ඩුවක් නෙමෙයි මේක. දැන් ගොඩාක් අය පහුගිය පාස්විදා පිපිරිච්ච බෝම්බේ ඉස්සරහට දාගෙන ගොඩාක් අය හැදුවා උත්සාහ කරන්න ලොකු මතයක් රටේ හදන්න. සිද්ධියක් වුණා යම්කිසි හේතුවක් නිසා මේවා මේ කොහෙන්ද පටන් ගත්තේ කවුද පටන් ගත්තේ කියලා අපි ඉදිරියේදී වෛද්‍ය කරනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ පැල්මඩුල්ල ප්‍රදේශයේ පවුල් 104කට සෙවිලි තහඩු ප්‍රදාන කිරීම අමාත්‍ය තලතා අතුකොරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 460ක්. රණවිරු සිංහ අපේක්ෂාවී යාත්‍රාව මාතර නගරයෙන් අද ආරම්භ වුණා. ගාලුපාරෝස්සේ කළුතර නගරය දක්වා අද දිනේදී එය ගමන් කිරීමට නියමිතයි. සන්නද්ධ සේවා යුදාපාදිත නිලධාරීන්ගේ සංගමය, සිංහ සමාජය, ෆයිට් කැන්සර් සංගමයේ සහ ස්වේච්ඡා සංවිධාන රැසක් එක්ව මේ සංවිධාන කර තිබෙනවා. මහරගම අපේක්ෂා රෝහලට රුපියල් කෝටි 100ක් වටිනා ටෝමෝതെරපි යන්ත්‍රයක් සහ ලීනියර් ස්කෑන් යන්ත්‍රයක් ලබා ගැනීම සඳහා අරමුදල් රැස් කිරීම රණවිරුසිංහ අපේක්ෂාවේ යාත්‍රාවේ අරමුණයි. පනදින 50 තේමාව බවට පත් කර ගනිමින් සිදු කරන මෙම සමාජ සත්කාරයේ වෙත ඕනෑම අයෙකුට රුපියල් 50ක මුදලක් පරිත්‍යාග කරමින් දායකත්වය ලබා දිය හැකියි. ගාලුපාර ඔස්සේ ගමන් ගන්නා මෙම අපේක්ෂාවේ යාත්‍රාව මහරගම දක්වා පැමිණීමට නියමිතයි. අපේක්ෂා දල්වමින් සරණක් සොයන අපේම මිනිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක රණවිරුසිංහ අපේක්ෂාවේ යාත්‍රාව මේ මොහොතේදී මාතර සිට ආරම්භ වී ගාලුපාර ඔස්සේ ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ඇදමින් පවතිනවා. මහරගම අපේක්ෂා රෝහලට ආධාර ලබා දීම අරමුණු කරගනිමින් මේ දැවැන්ත යාත්‍රාව ඔබ ළඟට එීමට සූදානමින් සිටිනවා. ඔබේ පුංචි රුපියල් 50ක ආධාරය අපි බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේදී මාතර නගරය පුරා ජනතාවගේ ලොකු සහයෝගයක් ලැබෙන ආකාරය අපට දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. අපේම හදවත් තිබෙන මිනිසුන් වෙනුවෙන් තමයි මේ ක්‍රියාන්විතය සූදානම් කරලා තිබෙන්නේ. යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාවන්ගේ ආබාධිත රණරුවන්ගේ සංවිධාන ශක්තියත් එක්ක විවිධ සංවිධාන ස්වේච්ඡා සංවිධාන මේ සියලු දෙනාගේම සහයෝගයෙන් මේ දැවැන්ත පාගමන මේ ආකාරයෙන් ගාලුපාර ඔස්සේ ඔබ ළඟට එීමට සූදානමින් තිබෙනවා. මේ පාදයාත්‍රාවේ සිට සියලු තොරතුරු ඔබට ගෙනීමේ සූදානමින් මම ITN ප්‍රවෘත්ති වෙනුවෙන් සමු ගන්නවා මාතර නගරයේ සිට. ITN ප්‍රවෘත්ති වෙනුවෙන් ඉන්දික තුෂාර මාතර නගරයේ සිට. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. बिहिदुर सांस्कृतिक संसदीय विसित उन्नवरट संविधान कल महाचार्य एदिरीवीर सरचंद्र गुणानुस्मरण उपहार उलल बत्तरमुल्ल महाचार्य एदिरीवीर सरचंद्र नाट्य पुहुणु आयतनयेदी पवत्वुणा මෙම අවස්ථාවට මහාචාර්ය ආරියරත්න තුගල ප්‍රවීණ ගීත රචක බන්දුල නානායකාර වසම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. කලුබුවිල ගම්මඩු පූජෝත්සව කමිටුව සහ දිහිවල ගල්කිස්ස මහනගර සභාව 14 වෙනි වරටත් සංවිධානය කළ සත්පත්තිනි ගම්මඩු ශාන්ති කර්මය කලුබුවිල ශාන්ත ජෝන් ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ රටට සෙත් ප්‍රාර්ථනා කරමින් මෙම ශාන්ති කර්ම උත්සවය ලබන 18 වෙනිදා දක්වා පැවැත්වෙනවා. මෙම අවස්ථාවට නාගරික මන්ත්‍රී සමන්ත පෙරේරා මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සංගමය පළමුවරට සංවිධාන කළ මාධ්‍ය හමුවක් කොළඹ සුදර්ශී ශාලාවේදී පැවැත්වුණා. සංගීත අධ්‍යක්ෂවරුන්ගේ ගැටලු මෙන්ම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සම්බන්ධ යෝජනා සහ චෝදනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහ මහතා සහ මහාචාර්ය සනත් නන්දසිරි යන මහතුරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒ සමගින් දිවාපුවත් අවසන් වනවා. පසුරු දෙකේ සිට අපගේ පැන් පැපතිකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk